සචින් ලියනගේ කියන්නේ අපි කාගෙත් ආදරේ දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පී. ඉතින් පසුගියද සචින් ඔහුගේ අලුත්ම තරතුරු කියන පුවත්පතක් සමගින් එකතු වෙලා තිබුණා. අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ කතා බහ. මම රංගනෙන් දායකුණු විසල් ආදරේ සිනමාපටේ ළඟදිම තිරගත වෙන්න නියමිතයි. ඒක තමයි මම දායකුණු පළවෙනි සිනමාපටේ. ඒක ගිය වසරේ දිරුගත කිරීම කළා. ඒ ලැබපු අත්දැකීම් ගොඩක් වටිනවා. මගේ ලොකුම හීනයක් වුණේ සිනමාවට පය තබන එක. මම මේ වෙද්දි මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා වසර හතක් වෙනවා. ඒ වසර හතකට පසුව ලැබුණු සිනමා අත්දැකීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. පසුගියදා පැවති රයිගම් සම්මානුලේදී ජනප්‍රියම නිලිය ලෙසින් සම්මාන ලැබූ දුෂේනි මියුරංගි ඇගේ මවටත් පියාටත් පසුව ඇයට තියෙන වටිනාම චරිතය සචින් කියලයි කියලා තිබුණේ. ඉතින් ඒ සම්බන්ධය ගැන සචින් කියලා තිබුණේ මෙහෙමයි. අපි දෙන්න සහයෝගෙන් ජීවිතේ ගෙනියනවා. දුෂේනිගේ වැඩවලට මං උදව් කරනවා. මගේ වැඩවලට දුෂේනි උදව් කරනවා. ඉතින් දුෂේනිට එහෙම කියන්න හිතෙන්නේ නැති. මාත් එක්ක ඉන්න කෙනෙක්ට සම්මානයක් හෝ ඇගීමක් ලැබුණාම ඒක මටත් ලොකු සතුටක්. ඉතින් දුෂේනිට සම්මානය ලැබීම ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. ඒ වගේම සතුටු වෙනවා. දුෂේනි මමයි අඳුනගෙන දැන් අවුරුදු එකමාරක් විතර වෙනවා. මේ කාලෙදිනම් මගේ හිත්‍රිදීම් වෙලා නෑ. ඊට කලින් තමයි මගේ ජීවිතේ ගොඩක් කඩාවැටීම් හිත්‍රිදීම් වෙලා තිබුණේ. ඒ කාලෙදී මගේ ළඟ අම්මා හිටියත් කවුරු හිටියත් මම ඒව කාටවත් කිව්වේ නෑ. මං ඒව තනියම විඳ දරා ගත්තා. කොහොමටත් මම නිසා මගේ වටේ ඉන්න අය දුකින් ඉන්නවට මං ආස නෑ. ඒ නිසා බොහෝ වෙලාවට මගේ ජීවිතේ තීරණ ගත්තේ තනියමයි. දුෂේනිව ජීවිතයට සමීප කරගන්න කියලා විශේෂ හේතුවක් නෑ. මුලින්ම දුෂේනි මමයි එක්තරා නාලිකාවක විකාශනය වුණු ටෙලි නාට්‍යයක එකට රඟපෑවා. එහෙම වැඩ කරගෙන යද්දී එයා ගොඩක් හොඳයි කියලා මට හිතුණා. ඉතින් එයයි මමයි එහෙමම සමීප වුණා. මේක කවද ඉවර වෙයිද ඉදිරියේදී මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. අද දවසේ අපි හොඳින් ඉන්නවා කියලා දන්නවා. දුෂේනි කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. මේ දිනවල විකාශනය වෙන කියා දෙන ආදරේ තරම් ටෙලි නාට්‍ය නිර්වාන්ගේ චරිතෙන් මං ඉවත් වුණා. බොහෝ දෙනා විවිධ කතා කිව්වා. සමහර නිර්මාණ කාලයක් යද්දී ඒ නාලිකාවේ හෝ නිෂ්පාදකයාගේ කැමැත්ත මත අනවශ්‍ය විදිහට ඇදගෙන යන අවස්ථා තියෙනවා. ඒකෙන් සමහර විට නිර්මාණයේ තියෙන ගුණාත්මකභාවයට හානියක් වෙන්න පුළුවන්. අවශ්‍ය දේ ඉක්මනට දීලා ඉවර කළාට පස්සේ ඒකේ සාර්ථකත්වයක් තියෙනවා කියලයි මං හිතන්නේ. අතරමඟදී ඒ චරිතේ අඩුවීමක් තිබුණා. ඉතින් ඒ නිර්මාණය මගේ චරිතය ටිකක් ඉස්මතු කරන්න කියලා මම කිව්වා. හැබැයි ඒ අය ඒ ගැන එච්චර තැකීමක් කළේ නෑ. නිර්වාන් කියන්නේ ඒකේ ප්‍රධානම චරිතය. ඒ චරිතය ඇතැම් තැන් වෙනස් කරන්න කියලා මං ඒ අයට යෝජනා කළා. නිර්වාන්ගේ චරිතය දවසින් දවස පහළට යනවා කියලා මටම තේරුණා. හැබැයි ඒ අය ඒක කළේ නෑ. ඒ නිසා මම නැතුව ඒ ටෙලිනාට්‍ය කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතලා මම ඒ චරිතයෙන් ඉවත් වුණා. මගේ ජීවිතේ අද දවස ගැන මට සතුටුයි. හැමදාම බාධකත් එක්ක ඉස්සරහට යනවා. බාධක අඩු වෙලා මේ ගමන යන දවසක් කවදාහරි ඒවි කියලා විශ්වාසයක් තියෙනවා. ඒ බාධක අඩු වෙනකම් මගේ කකුල් තියලා පුළුවන් තරම් දුරක් මම ඇවිදගෙන යනවා කියලා තමයි සචින් අවසන් වශයෙන් කියලා තිබුණේ. ඉතින් කොහොම වුණත් රංගන ශිල්පියෙක් විදිහට අපේ ආදරේ අඩු නැතුව දිනාගත්ත සචින් ලියනගේට සුබ අනාගතයකට අපෙන් උණුසුම් සුබපැතුම්.